අද චතාරික සමයේ පස්වන ඉරිදාවයි. දවසින් දවස අපි මේ මහා සුද්ධ දින කීපයට ලං වෙනවා. අද අපි දකින්නේ පුදුමාකාර ආදරේ සෙනෙහසේ ක්‍රියාවක්. කල නොහැකි දෙයක්, විය නොහැකි දෙයක් ආදරය නිසා, කරුණාව නිසා සිදු කරන හැටි අද අපි වචනය තුළ දකිනවා. මොකද්ද කරන්නට බැරිද? වෛශාවකට සමාව දීම කරන්නට බැරි දෙයක්. මෝසෙස්ගේ නීතිය ලියවිලා තිබුණා. වෛශාවක් ඒ ක්‍රියාව තුළ ඉන්නවා අහුනොතින් ගල් ගහලා මරා දමන්නට පුළුවන් කියලා. මිනිස්සු ජේසු ගාවට අරගෙන එන්නේ වෛශාවක්. ඒ වරදේ සිටිය දීමයි ඇය අහුවන්නේ. හැමෝගේ මතේ ගලක් තිබෙනවා. නීතිය උන් දන්න නිසා ඇවිල්ලා අහනවා ජේසුගෙන්, ස්වාමිනේ ඇයට අපි ගල් ගහසා මරා දමන්නද එපාද? නීතිය දැනගෙන හිටියා. ගල් ගහන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. මරා දමන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. එහෙමනම් ඇයි මේ ජේසුගෙන් තවත් ප්‍රශ්න කරන්නේ? ජේසුවත් වරදට පත්වලා ගන්නට, ජේසුත් එක්ක කොක්කක් දාගන්නට අපේ භාෂාවෙන් කියනවා නම් ජේසු අර උත්තරයක් දෙනවා. ලස්සන උත්තරයක්, සුද්ධ උත්තරයක්. ඔබ අතර කිසි වරදක් නැති තැනැත්තා පළමු ගල ගසන්න. මං ආයෙත් කියනවා, ඔබ අතර කිසි වරදක් නැති තැනැත්තා පළමු ගල ගසන්න. මේ වචන ටික කිව්වේ ඔවුන්ට නෙමෙයි, මට, ඔබට. අනිත් අයට ගල් ගහන්නට ගල් අතේ තියාගෙන ඉන්න ඔබටයි මේ වචන ටික කිව්වේ. එන්න ඔබේ ජීවිතයට. අද ඔබත් එක්කම ජීවත් වෙන ඔබේම සහෝදර සහෝදරියන්ව කොයි තරම් ඔබ පීඩාවට පත් කරනවද ඔවුන්ගේ පුංචි පුංචි වැරදි නිසා? අපිට එනවා, අපිට ළඟට ඇවිත් බෙදා ගන්නවා. එකට රස්සාව කරන, එක තැන රස්සාව කරන සහෝදර සහෝදරියෝ ඔවුන්ගේ යම් වරදක් නිසා ගල් ගසන හැටි, ඔන්න පීඩාවට පත් කරන හැටි, තම තමත් ඔවුන් අසරණ බවට පත් කරන හැටි ඔවුන් අප සමග බෙදා ගන්නවා. අනිත් අයට ගල් ගහන්නට ඉස්සර වෙලා පළමුව ඔබේ ජීවිතයේ තිබෙන වරද දකින්න, ඔබේ පාපය දකින්න, ඔබ වරද දැකලා පළමුව ඔබ එතනින් නිදහස් වෙන්න. ගුණදාස කපුගේගේ ලඳුනේ කියන ගීතේ හරි ලස්සන ගීතයක්. ඒ එක තැනක කියනවා, ලැම විතරක් දකින මිනිසුන් සහ ලය දැක්ක කෙනෙකු ගැන. ජේසු දැක්කේ ලැම නොවේ, ලැමට යටින් තිබුණු ලයයි. අපි දකින්නේ අද ලැම පමණයි. ලැමට යටින් නැති හදවත දකින්නේ අද බොහොම පුංචි දෙනයි, කුඩා කණ්ඩායමක්, ටික දෙනෙක් විතරයි. කෙනෙක් මොනවා හරි වරදක් කරනවා නම් ඇයි ඒ මිනිස්සයා ඒ වරද කරන්නේ? කොහොමද ඒ මිනිස්සයා එතන ඒ වරදට වැටුනේ? ඇයි ඒ මිනිස්සයාට වරදින් ගොඩ එන්නට බැරි? ඇයි අපිට වරදින් ගොඩ එන්නට උදව් කරන්නට බැරි කියන කතන්දර අහන අය බොහොම පොඩ්ඩයි ඉන්නේ. කෙනෙක්ගේ හදවතේ ඇතුලේ තිබෙන තුවාලය, ඒ වරද තුළ ඉන්න ඔහුගේ ජීවිතයේ සිදුවෙන තුවාලය දකින මිනිස්සු ඉන්නේ බොහොම අඩුවෙන්. ජේසු දැක්කා. ඒ වෛශාවගේ හදවත ජේසු දැක්කා. ඇගේ මනස ජේසු දැක්කා. පීඩාවට පත්වෙච්ච, වේදනාවට පත්වෙච්ච, අසරණ වෙච්ච ඇගේ හදවත ජේසු දැක්කා. අපිටත් පුළුවන් නම් එහෙම කරන්නට මේ ලෝකය ගොඩාක් ලස්සන වෙනවා. විවේචනය කරනවා වෙනුවට, විවේචනය කරමින් ගල් ගසනවා වෙනුවට, ගල් ගසමින් ඔවුන්ව විනාශ කරනවා වෙනුවට, විනාශ වෙච්ච කෙනෙක්ට නැගිටින්නට, ජීවිතය ආයෙත් ලබන්නට උදව් කරන්නට ඔබට පුළුවන් නම් ඔබ හැබෑ ක්‍රිස්තියානිකාරයෙක්. ස්වාමිනී, ඔබ වහන්සේ කළා වගේ සමාව දෙන්නට අප සමග සිටින අයගේ වැරදි දැක්කම ඔවුන්ගේ හදවත දකින්නට
අපට උදව් කළා මැනව. ඒ තුලින් ඒ ජීවිත වෙනස් කිරීමේ භාග්‍ය අපට උදා කළා මැනව. ආමෙන්. ජිස්වීතය.